පාසල් නිවාඩු කාලෙත් ළඟදිම පටන් ගන්නවා. ඉතින් මං අද ඔගලන් එක කතා කරන්න යන්නේ මේ දරුවන්ගේ පාසල් නිවාඩුව දරුවන්ට අමතක නොවන විදියටත් ප්‍රයෝජන විදියටත් කොහොමද මේක සැලසුම් කරගන්නේ කියලා. ඇත්තටම දැන් අපි හැමෝම දන්නවා මාසයක් විතර නිවාඩු හම්බෙලා නිවාඩු ඉවර වෙන කිට්ටුව තමයි අපිට මතක් වෙන්නේ අනේ නිවාඩුවත් ඉවර වුණා මොනවත් කරගන්න බැරි වුණානේ කියලා. එහෙම නොවෙන්න අපි කොහොමද දැන් නිවාඩු කාලේ පටන් ගන්නකොටම මේ මුළු නිවාඩු කාලෙම සැලසුම් කරගත්තොත් අපිට ළමයින්ට අමතක නොවෙන හොඳ නිවාඩුවක් අපිටත් ලේසි විදියට කරදර වෙන්නේ නැති විදියට මේක සැලසුම් කරගන්න පුළුවන්. ඉතින් මං අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ කොහොමද මේක හරි විදියට සැලසුම් කරගන්නේ කියලා. දැන් මං මුලින්ම කතා කරන්න යන්නේ අපි කොහොමද දැන් පාසල් නිවාඩු කාලයක් වුණාම හැමතිස්සෙම හෝම්වර්ක් දෙනවා. දැන් හෝම්වර්ක් දෙනවා නම් අපි අන්තිම මොහොත වෙනකන් ළමයින්ගේ හෝම්වර්ක් කරගන්නේ නැතුව දැන් අන්තිම වෙලාවෙදී ඔන්න හෙට ඉස්කෝලේ පටන් ගන්නවා නම් අද තමයි හෝම්වර්ක් ටික කලබලේ කරන්නේ. එහෙම නැතුව නිවාඩු පටන් ගන්නකොටම ඒ පළවෙනි සුමානෙම ළමයි එකතු වෙලා මේ හෝම්වර්ක් ටික ඉවර කරගත්තොත් ඔන්න දැන් නිදහස්. මේ නිවාඩු කාලේ නම් වෙනස්. මොකද අවුරුද්ද අන්තිමට හම්බෙන නිවාඩු කාලේ නිසා අපි අලුත් පන්තිවලට ළමයි යන හින්දා හෝම්වර්ක් නෑ. මේ නිවාඩු කාලේ හෝම්වර්ක් නෑ. හැබැයි ඒ වෙනුවට අපිට ගොඩාක් වැඩ තියෙනවා. ළමයින්ගේ අලුතින් පොත්පත් ගන්න ඕනේ, යුනිෆෝම් ගන්න ඕනේ, සපත්තු, මේස්, ගොඩාක් දේවල්, ස්කූල් බෑග්, ඔය හැම දෙයකටම තියෙනවා. එතකොට මේ නිවාඩු කාලේ දවස් බැලුවම අන්තිම මොහොත වෙනකන් ඉන්නත් එපා. ඇඳුම් මහන්න ගියාම ඇඳුම් මහන අයගේ එක්කම ඕඩර්ස් පිරීලා ගන්න බෑ කියනවා. එහෙම නැත්නම් පොත් ගන්න ගියාම පොත් සාප්පුවේ මිනිස්සුන්ගේ පිරිලා. ඉතින් ඊට වැඩිය හොඳයි මුලින්ම ගිහිල්ලා ඒව කරගන්න. එතකොට පළවෙනි සුමානේ දෙකේ ඇතුළත ඕකලන් සැලසුම් කරගන්න, දරුවන්ගේ පොත් ටික ගන්න, ඊට පස්සේ අවශ්‍ය ඇඳුම් පැළඳුම් කඩෙන් ගන්නවා නම් ඒව ලෑස්ති කරගන්න, සපත්තු, මේ ස්කූල් බෑග්ස් ඕවට ඔන්න ඉවර කරගන්න ඕනේ මුල ටිකේ ඒක. ඊළඟට ඒවලට අලුත් පොත්පත් නම් කවර දාන්නත් ඕනනේ. දැන් ඒවට දරුවන් සහභාගි කරගෙනම අම්මලා තාත්තලා ඒක ෆැමිලි ඉවෙන්ට් එකක් කරගන්න. එතකොට හරි දැන් නිවාඩු කාලේ පුළුවන් තරම් අපි දරුවොත් එක්කම තමයි ඉන්න ඕනේ. එතකොට අම්මයි තාත්තයි ළමයි ඔක්කොම එකතු වෙලා කපනවා, අලවනවා, ඒ වගේ හොඳ ළමයින්ට ආස හිතෙන විදියට ඒක කරගන්න ඕනේ. එතකොට පොත්පත් ගත්තා, ඒවලට කවර දාලා, නම් දාලා ඔක්කොම කරලා ඔන්න දැන් ඉස්කෝලේ යන වැඩ කටයුතු ටික මුලින්ම අපි ඉවර කරලා දානවා. ඊළඟට අපි විශේෂයෙන් බලන්න ඕන එකක් තමයි ළමයින්ගේ දත් පෙන්වන්න ඕනේ. ඊළඟට සමහරක් වෙලාවට අපි නෝටිස් කරනවා ළමයින්ගේ ඇස් ළඟට ගිහිල්ලා බලනවාද, ඒ වගේ වෙලාවක් හම්බුනොත් ළමයින්ගේ ඇස් පෙන්වන්න ඕනේ, දත් පෙන්වන්න ඕනේ, නිවාඩු කාලේ තියාගන්න ඕනේ ඒවලට. එතකොට අපි ඒ වැඩ ටිකත් ඉවර කරාට පස්සේ ඉතුරු ටිකේ ළමයින්ට අමතක නොවෙන නිවාඩුවක් ගත කරන්න අපි සැලසුම් කරන්න ඕනේ. මොකද මාස 3ක් තිස්සේ ළමයි හරීම වහන්සි වෙලා තමයි දැන් කාලේ, ඉස්සර අපේ කාලේ වගේ නෙවෙයිනේ. දැන් ළමයි ටියුෂන් යනවා, එක එක වෙන වෙන ඇක්ටිවිටීස් වලට යනවා, රෑ වෙලා ගෙදර ඉන්නේ, ළමයි හරියට මහන්සි වෙනවා. ඉතින් එතකොට නිවාඩු කාලේ කිව්වම ආපහු ගොඩාක් බරපටවන්න එපා. නිවාඩු කාලේ පුංචි දරුවන්ගේ නිවාඩු කාලේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිවාඩු කාලයක් කරගන්න ඕනේ. ඒකලන්ට වෙන වෙන වැඩ පවරන්න නැතුව සතුටෙන් ගත කරන්න පුළුවන් නිවාඩු කාලයක් තමයි ඒකලන්ට කරන්න ඕනේ. එතකොට එකක් තමයි අපිට කරන්න පුළුවන් දෙයක් තමයි ඒකලන් ආස ළමා චිත්‍රපටි බලන්න පුළුවන්. මොකද ඉස්සර මට මතකයි මගේ ළමයි පොඩි කාලේ අපි කරපු එකක් තමයි නිවාඩු දීපු ගමම්ම මගේ හස්බන්ඩුයි මම්මයි ළමයි දෙන්නයි අපි එකතු වෙලා අපි යනවා වීඩියෝ ෂොප් එකට ගිහිල්ලා අපි ඒකලන්ට දෙනවා සුමානෙකට දුවට දෙනවා. ඉස්සර තිබුණේ මේ වීඩියෝස්නේ, වීඩියෝ කැසට්ස්නේ, ඒකක් දෙකක් ගන්න කියලා පුතාට දෙකක් ඔය LD ඒ වගේව තමයි ඒ කාලේ තිබුණේ. ඉතින් එතකොට ඒගොල්ලන් ගිහිල්ලා හොයා ගන්නවා ලස්සන. මට මතකයි ඒ කාලේ ළමයි අරගෙන එනවා ලෑන්ඩ් බිෆෝ ටයිම් කියලා ඩයිනසෝ බේබි ඩයිනසෝ කෙනෙක් ගැන
හරි ලස්සන ෆිල්ම් එකක්. එයාගේ අම්මා නැති වෙලා මේ පොඩි ඩයිනසෝර් පැටියා තනියෙන් ගිහිල්ලා සින්දු කියනවා. ඕවා කටපාඩම් කරන් දුව ඉස්සර කියනවා මට මතකයි. ඉතින් පුංචි කාලේ ළමයිට හරි ෂෝක්ව ළමා චිත්‍රපටි බලන්න දෙන්න ඕනේ, ළමා ගීත අහන්න දෙන්න ඕනේ. තව ළමයිව මේ කාලෙට හොඳ ඔය ලස්සන පොත්, ළමයිගේ පොත් කියවන්න උනන්දු කරන්න පුළුවන් කාලය. ඇත්තම හැමදාම පාඩම් පොත් කියව කියව හිටපු ළමයින්ට නිවාඩු කාලේ හොඳ පොතක් කියවන්න හොඳට උනන්දු කරන්න ඕනේ මේ කාලේ. එක තමයි ළමයි ආසම දෙයක් තමයි කෑම උයන්න. අම්මලා අලුත් අලුත් කෑම හදනවා නම් ළමයි හරි ආසයි. ඉතින් තව එකක් තමයි අපි සැලසුම් කරන්න ඕන එකක්, ළමයි එක එකතු වෙලා කෑම හදන එක. ළමයි හරි ආසයි ඒක කරන්න. දැන් ඕකලන්ට ළමයි එක කප්කේක්ස් හදන්න පුළුවන්, පිත්සා හදන්න පුළුවන්, චොක්ලට් පොප්ස් මං ඔගලන්ට කියලා දීන ෆලූඩ පොප්ස් ඒ වගේ දේවල් හදන්න පුළුවන්. එතකොට හවසට සෑන්විචස් ඒ වගේ දෙයක් හදන්න පුළුවන්. එක එක ජාති තියෙනවා දැන් ඕකලන් දැනගෙන. ඉතින් මේ පුංචි ළමයි එක මේ කෑම හදන්නත් එකතු වෙනවා කියන්නේ ඕකලන් දැන් සමහරක් වෙලාවට ඕකලන් වැඩ කරන අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ගෙදර ඉන්න අම්මා කෙනෙක් වෙන්න පුළුවන්. ඒතර වැඩ කරන අම්මා කෙනෙකුට නම් පුළුවන් මේවා වීකෙන්ඩ් එකට දාගන්න. ගෙදර ඉන්න අම්මා කෙනෙකුට නම් සාමාන්‍ය දවස් ටිකේ මේවා සැලසුම් කරගන්න පුළුවන්. අහවල් දවසට අපි බබාලා එක පිට්සා හදනවා, අහවල් දවසට මේක කරනවා කියලා නිවාඩු දවස් මාස දවස් ටිකම ලියලා ඒ දවස් හැම දවසකටම එක එක ඇක්ටිවිටි එක බැගින් සැලසුම් කරගන්න. එතකොට ළමයි හරි ආසයි. ළමයි වෙනදටත් වැඩිය කනවා. එතකොට ඒ උයන ගමන් එළවලු කන්නේ කොහොමද, එළවලු කන එකේ වටිනාකම මොනවද, ඒ වගේ ඒවත් කතා කර කර හැම තිස්සෙම නිවාඩු කාලේ ෆැමිලි ටයිම් එකක් කරගන්න. අම්මල තාත්තලා එක ඉන්න එක. අනිත් එක තමයි පුළුවන් තරම් ළමයි නිවාඩු කාලේ ඉන්නකොට ළමයි එක්ක ළමයිව උකුලට අරගෙන ළමයිගේ ඔළුව අත ගාලා ළමයිව ඉම්බලා තුරුල් කරගෙන පුතේ අම්මා පුතාට හරි ආදරේ, පුතා හොඳට ඉගෙන ගන්න ඕනේ. අර අපේ බිසි ලයිෆ් එක ඉවරයිනේ. ළමයි උදේ පාන්දර නැගිටලා දුවනවා, ටියුෂන් යනවා, එනවා, අම්මලා කන්න දෙනවා, ඊට පස්සේ නිදි. කවුරුත් නිකන් හරි රොබෝස්ලා වගේ වැඩ කරන්නේ. නමුත් නිවාඩු කාලේ කියන්නේ අපි කාටත් නිවා. දැන් ඕකලම් වැඩ කරන අම්මා කෙනෙක් අම්මා කෙනෙක් නම් විශේෂයෙන් පුළුවන් දවස් දෙක තුනක් නිවාඩුවක් දාලා ළමයි එක්ක ඉඳලා ඒගොල්ලන්ගෙත් කතා තියෙනවා, එක එක කතා, ඉස්කෝලේ යාළුවන්ගේ කතා ඒවා අහන්න ඕන. අපි යාළ හැම තිස්සෙම ඒගොල්ලන්ට අපි ඇහුම්කන් දෙනවා කියලා ඒගොල්ලන්ට ඒත්තු ගන්නන්න ඕන. පුතා දුව කියන දේ අම්මා ලෑස්ති අහන්නේ කියලා. නැත්තම් ඉස්සර නම් සමහර කාලකට අමරින් අනේ මේ මට ඕවා අහන්න වෙලාවක් නැ යන්නේ යන්නේ කියලා ළමයි වේලවනෝනේ. එහෙම කරන්න එපා. නිවාඩු කාලෙවත් දරුවෝ එකතු කරගෙන ඒකුලංගේ කතා අහන, අපිත් කතන්දර කියලා දෙනවා. හැමතිස්සෙම ටච් වෙන්න ඕන, මේ ස්පර්ශ වෙන්න ඕන. එතකොට තමයි හොඳ. ළමයි වරගෙන ඔළුව අත ගාලා පුතා කොච්චර වටිනවද, අපිට පුතාට මං කොච්චර ආදරේද, පුතාට තාත්තා කොච්චර ආදරේද, පුතා ඒ ගමන් අපිට ඕනේව කියන්න පුළුවන්. මොනවද අපිට ඕනේව? පුතා හොඳට පාඩම් කරන්න ඕනේ. එතකොට තමයි මේ ලංකාවේ ඉන්නේ අපි වගේ අය. දැන් අම්මලා වයසට ගියාම අම්මලා දැන් නැති වුණාට පස්සේ මේ ලංකාව බලාගෙන ඉන්නේ දූල පුතාලා. ඒතර පුතාලා හොඳට ඉගෙනගෙන ලොකු රසාවල් කරලා මේ රටට සේවය කරන්න ඕනේ. ඔයාලා හොඳට ඉගෙන ගන්නට දැන් අහවලා වගේ තැකාර් වලට ආසනම් අර මාමා යන්නේ අර කාර්කේ ඒ යන්නේ ඒ මාමා හොඳට ඉගෙනගෙන තමයි ලොකු රසාවක් කරලා ඒව කරන්නේ. ඒ පුංචි කාලේ ඉඳලම යාළුවට ඒව ගැන ආසාවක් ඇති කරගන්න ඕන. අපි හොඳට පාඩම් කරන්න. එතකොට ඒගොල්ලන්ට ටාගට් එකක් තියෙනවා. අපි පාඩම් කරොත් අපිට මේ අහවල් තැන යන්න පුළුවන්. ඊට පස්සේ ඒ වගේ දේවල් අම්මලා තාත්තලා එකතු වෙලා දරුවෝ එකට එකතු කරගෙන හොඳ ෆැමිලි ටයිම් එකක් හැම තිස්සෙම හැමදාම රෑට ආවම දරුවොත් එක්ක ඉඳලා ඒකුලඟ වෑන්දට දාලා ඒ නිවාඩු කාලිකොම ළමයි ආසාවෙන් ඉන්නේ. මොකද අම්මලත් එක්ක ඉන්න පුළුවන්. ඒ වගේම ඒක නිසා විශේෂයෙන් ඒ වගේ දේවල් ගොඩාක් ප්ලෑන් කරන්න නිවාඩු කාලෙට.
ඊළඟ එක තමයි ළමයි ආසාවෙන් ඉන්නේ සෙල්ලම් කරන්න. මොකද සෙල්ලම් කරන්න නිවාඩුවක් හම්බෙන්නෙම නෑනේ. විශේෂයෙන් වැඩ කරන අම්මල තාත්තලා ඉන්නවනම් ළමයින්ට පාක් එකට යන්න, බයිසිකල් පදින්න, පීනන්න යන්න ඒව හම්බ වෙන්නේ. ඉතින් පූල් එකකට ගිහිල්ලා පීනන්න යන්න පුළුවන්, ග්‍රවුන්ඩ් එකකට බයිසිකල් අරන් ගිහිල්ලා බයිසිකල් පදින්න පුළුවන්. ඒ වගේ පාක් එකට උංචිල්ලානේ මන්ද මට මතකයි ඒ කාලේ කණක් ඇහෙන්නේ නැහැ පාක්යන් පාක්යන්. ඉතින් අපිට සමහර කාලේ වැඩ තියෙන වෙලාවලට එහෙම අමාරුයි කියලා ළමයි හරි ආසයි. ඉතින් ඒතර පාක් එකකට නිවාඩු කාලේ 5-6 සැරයක්වත් පාක් එකකට එක්කන් යන්න, බයිසිකල් පදින්න යන්න, එක එකව කරන්න ආසයි. ළමයි එක්ක ගෙට් ටුගෙදර්ස් දාලා ළමයි එක්ක සෙල්ලම් කරන්න, ඒ වගේ දේවල් අපි ප්ලෑන් කරන්න ඕන. මම නම් හැමතිස්සෙම මගේ දුවටයි පුතාටයි යාළුවෝ ඒකලම එළියට යවන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. මම හැමතිස්සෙම මගේ ගෙදර තමයි මම යාළුවන්ට ඒකලනුත් හරි ආසයි අපේ ගෙදර. මොකද මම හරියට කෑම හදලා දෙනවා ඒකලන්ට. රස කෑම දවල්ට හදලා හවස වෙනකොට ටීවලට උණු උණු කප් කේක් හදලා එක එකව කළා දෙනවා. ඉතින් දුවගේ යාළුවන හරි ආසයි මෙහෙ ඉන්න. ඒ වගේ එහෙම එන්ටර්ටේන් කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන් ළමයින්ට. සෙල්ලම් කරන එකත් ව්‍යායාමත් ඕනනේ ළමයි. එහෙම කරලා නිකන් ගෙදර ඉඳලා දේවල් විතරක් නෙවෙයි, ළමයි එක්ක එළියට ගිහිලා එතකොට අපිටත් ඇවිදින්න පුළුවන්, ඒකලන්ටත් සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේ ඒවත් ප්ලෑන් කරගත්තොත් හොඳයි. එතකොට තව එකක් තමයි ළමයි ආසයි ආච්චි අම්මලා සීයලාගේ ගෙවල් වල යන්න, ගිහිල්ලා ඉන්න, එහෙ ගිහිල්ලා. දැන් ඔකලා නගරේ නම් ජීවත් වෙන්නේ ආසයි ගමට ගිහිල්ලා ඔය කුඹුරු වල ඇවිදින්න, එහෙ ඒවා මේවා බලන්න, සීයලා එක එක ඒවා පෙන්වන්න එකලන් යනවා. ඒ වගේ දේවල් එහෙම නැත්නම් නැන්දලා මාමලාගේ ගෙවල් වල යන්න ආස නම් ඒව අරේන්ජ් කරගන්න පුළුවන්. ඔයාලටත් පුළුවන් අම්මලා තාත්තලා බලන්න යනවා නම් නිවාඩු කාලේ. එතකොට අපිට කරදරයක් වෙන්නේ. අපි දැන් කොලයක් අරගෙන අපි දානවා මේ අහවල් දවසේ ළමයි එක පාක් යනවා, මේ වීකෙන්ඩ් එකේ අම්මලාගේ ගෙදර යනවා, මේ වීක එකේ ඊළඟ වීක එකේ මගේ ගෙදර යනවා. ඊළඟ ළමයිගෙන් අහන්න පුළුවන් ඕගලන් කොහෙද යන්න කැමති, ඒගොල්ලන් ට්‍රිප් එකක් යන්න නිවාඩු කාලේ. ඉතින් මොකද නිවාඩු කාලේ ට්‍රිප් යනවා නම් ඊට ගොඩාක් කලින් ඒවා ප්ලෑන් කරලා නවතින තැනක් එහෙම බුක් කරගන්න ඕන. මොකද නිවාඩු කාලේට කිසිම හෝටලයක කිසිම තැනක බුක් කරන්න බෑ. මොකද පාසල් නිවාඩු කාලේ හැමෝම ට්‍රිප්ස් යනවා. මොකද ඒක අවශ්‍යමයි කරන්න. ළමයි එක එකතු වෙලා ට්‍රිප් එකක් යන්න, ඒගොල්ලන් ආස කොහෙද, අලියෝ බලන්න යන්නද, ඔය තියෙන අලියා අනාථාගාර වගේ වගේ ඒවා බලන්නද, ජූ එකට යන්නද, එහෙම නැත්තම් වෙන ගමනක් ගිහිලා දවසක් දෙකක් තුනක් නැවතිලා ඉන්න එකක්ද, එහෙම කියලා ළමයින්ගෙන් ඕන අහන්න. අපි දැන් කොහෙද ඔකලන් යන්න ආස, අපි නම් එහෙමයි කරන්නේ ළමයින්ගෙන් අහලා ළමයිත් එක්ක තමයි එයාලා තමයි තීරණය කරන්නේ. එතකොට එක වෙලාවකට ඒගොල්ලන්වත් තීරණ ගන්න පුරුදු වෙනවා. ඒගොල්ලන්ටත් තිය අවස්ථාව අපි දෙන්න ඕන. අපි කවදද යන්නේ, අපි කවදද පොත් ගේන්න යන්නේ. එතකොට ඒගොල්ලන් කියනවා අද බෑ, එහෙම බෑ, එහෙම කියලා එයාලටත් කිය දෙන්න ඕන. අපි කවදද පොත් ගේන්න යන්නේ, අපි කවදද කවර දාන්නේ. එහෙනම් අපි ඔන්නේ එදාට ඒගොල්ලනුත් එක්කම පුළුවන් මේව ප්ලෑන් කරන්න කොලයක් කරන්. එතකොට ඕගොල්ලන් දන්නවා අපි නිවාඩු දාන්න ඕන අහවල් දවසේ. මොකද අපිට තියෙනවා බබාලා වරන් ඇස් පෙන්නන්න යන්න. ඊළඟ දවසේ තියෙනවා ඊළඟ මේ වීකෙන්ඩ් එකේ අපි මේ කෑම හදනවා. එතකොට ඔකලන්ට සිකුරාදා ගෙදර එනකොට ඒක අවශ්‍ය ඒ කෑම හදන්න අවශ්‍ය බඩු මුට්ටුත් අරගෙන මෙන්න පුළුවන්. නැත්නම් එක පාරටම හිතුවොත් ඒක අපිට හරි කරදරයක් වෙනවා. එහෙම නැතුව දරුවන්ට හොඳ නිවාඩු කාලයක්, ආස හිතෙන මතක හිටින නිවාඩු කාලයක්, අම්මල තාත්තලත් එක්ක තියෙන බැඳීම වැඩි කරන නිවාඩු කාලයක් කරගන්න තමයි ඕනේ. මං ඕකලන්ට දූල පුතාලට ආදරෙන් කියන්නේ. මොකද මට දැන් ඒක දැනෙනවා දරුවෝ ලොකු වුණාට පස්සේ ඇත්තටම ඒ කාලේ ආයෙ ගන්න බෑ. අපි පුංචි කාලේ දරුවෝ පොඩි කාලේ අපි ඒ දේවල් කරේ නැත්තම් ලොකු වුණාට පස්සේ ඒව කරන්න බෑ. මොකද මට දැන් එකක් මතක් වෙනවා, මගේ පුතාගේ වැඩේ හැමතිස්සෙම ඇවිල්ලා
මාව බදාගෙන ඉඹිනවා 100ට යනකම් 1 2 3 කී කී ඉඹිනවා. ඉතින් මං කුසිය වැඩ කරගෙන ඉන්නකොට මං කියන නෑ පුතා එහෙම නෙමෙයි. ඔයා 10 20 30 40 කියලා 10ක් දෙන්න. එතකොට එකක 10ක් තියෙනවා. එතකොට 100ක් තමයි කියලා. එහෙම මම මට දැන් හැබැයි එහෙම හිතනකොට හිතන අයියෝ අපරාධ දැන් ඒ ළමයි එන්නේ නැහනේ. දැන් ඒකලංගේ යාළගේ ලෝකවල ඉන්නේ. එතකොට හිතනවා අපරාධේ මං එහෙම කිව්වේ අනේ මට තිබුණනේ 100 දෙනකම් ඉන්න කියලා මට දැන් හිතෙනවා. ඒ හින්දා මම ඕගලන්ට මතක ඇතුව කියන්නේ මේ පුංචි කාලේ ආයේ එන්නේ නැහැ. ඒ දරුවන්ගේ පුංචි මගේ මේ මං එක වෙලාවකට පෙන්නනවා මගේ පඩි පෙළ දිගට එල්ලලා තියෙන්නේ මගේ දරුවෝ දෙන්න කොහොමද ලොකු වුනේ කියලා. ඉපදිච්ච දවසේ ඉඳලා ටිකක් කාලයක් ලොකු වෙනකම් පින්තූර ගහගෙන ඉන්නේ මම පඩි පෙළේ යනකම් උඩට යනකම් පල්ලෙහාට බහිනකම් මං ඒව දිහා බැලලා පුදුම සතුටක් විඳිනවා. ඒක ඕගලන් තියාගන්න. මොකද අපි දන්නේම නැතුව දරුව ලොකු වෙලා යනවා. මේ පුංචි කාලේ දෙන මේ අපි කරන දේවල් ඒගොල්ලන්ගේ හරි ලොකු දෙයක්. ඒගොල්ලන්ට හරියට මතක හිටිනවා. මගේ ළමයි හරියට කියනවා හරි දේ. අපි හරි පුංචි කාලේ අපි හරි සතුටෙන් හිටියා. අම්මා අපිට හරියට සර්ප්‍රයිසස් දුන්නා. අපි ගොඩක් තැන්වල එක්කන් ගියා. අපිට රස කෑම හදලා දුන්නා. ඒව අහනකොට දැනෙන සතුට ආයේ සල්ලි වලින්වත් ගන්න බෑ. ඉතින් ඒ හින්දා මේ නිවාඩු කාලේ මේ වගේ එන හැම නිවාඩු කාලෙකම තරුණ දූල පුතාලා විශේෂයෙන් මම මේ හැමදාම කතා කරන්නේ අපේ තරුණ දූල පුතාලට උගලන්ගේ ළමයි නිවාඩු කාලෙට මේ වගේ ආදරෙන් පිරිච්ච සතුටු නිවාඩු කාලයක් කරගන්න කියලා තමයි සැලසුම් කරගෙන ඒව පහසු කරගන්න කියලා තමයි මම අද ඔයගලන් එක කතා කරන්නේ. ඊළඟ දවසේ මම ඔයගලන් එක දැන් මේකද උත්සව මාසයේ ඉන්නේ කතෝලික හෝ කතෝලික නොවන හෝ ඕන කෙනෙක්ට නිවාඩු මාසේ විසිටර්ස්ලා ඉන්න පුළුවන්. දැන් කතෝලික කෙනෙක් නම් කොහොමද ඒවලට ලෑස්ති වෙන්නේ? අපි කොහොමද විසිටර්ස්ලා එනවා නම් කලින් ප්ලෑන් කරන්නේ? ඒ වගේ ඒවා ගැන කතා කරනවා මම ඊළඟ සුමානේ. එහෙනම් දූල පුතාලා ඕගලන්ගේ දරුවොත් එක්ක ප්‍රීතිමත් නිවාඩු කාලයක් ගත කරන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මං ආයෙත් හම්බ වෙන්න මං අනෝමා.